මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සතුව පවතින්නා වූ ප්‍රබලම ආයුධයක් ලෙස සැලකෙන පේට්‍රියට් මිසයිල පද්ධතිය යුක්‍රේනයට ලබා දීම සඳහා කටයුතු බයිඩන්ගේ අනුමැතිය ලැබෙන තුරුන් අතර වී ඇති මොහොතකදී රොසියාව එයට අනතුරු අඟවනවා. යම් ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය පේට්‍රියට් මිසයිල පද්ධතියක් යුක්‍රේනයට ලබා දුන හොත් අනිවාර්යයෙන්ම යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී මෙම පේට්‍රියට් මිසයිල පද්ධතිය රුසියාවේ පළමු ඉලක්කය බවට පත්වන සහ ඔවුනට ඒවා ලබා දුන් බටහිර මෙහෙයුම්කරුවන්ද ඉලක්කයක් විය හැකි බව ඔවුන් අනතුරු අඟවනවා. Sending a clear message that Moscow would hit Patriot missile system and their Western operators. බටහිර මෙහෙයුම් කරුවන්ටත් ඒ වගේම Patriot missile පද්ධතිය අපේ ටාගට් එක බවට පත්වේවි. පුටින් අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය නිල වශයෙන් පසුගියදා පෙන්නුම් කර තිබුණා ඔවුන්ගේ සූදානමක් පවතින බව Patriot missile පද්ධතිය යුක්‍රේනයට ලබා දෙන්නට. ඒ අනුව දෙසැම්බර් 13 වනදා පෙන්ටගන් මාධ්‍ය ප්‍රකාශක ප්‍රැක්ටික් රයිඩර් සඳහන් කර තිබුණා he could not comment on the delivery of the defense system to Ukraine. ඔහු මෙම ආයුධමය පද්ධතිය ඇමරිකා එක්සත් ජනපදයෙන් යුක්‍රේනයට ලබා දීම පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව. කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් සඳහන් කර තිබුණේ ඔවුන් දන්නවා මේ වෙනකොටත් මේ කියන පද්ධතිය යුක්‍රේනයට ලැබෙන්නට නියමිත බව. කෙසේ වෙතත් ඔවුන් සඳහන් කර තිබෙනවා until there was official information on the topic before making any additional comments. මේ නිල වශයෙන් යුක්‍රේනයට ලැබෙනතුරු ඔවුන් බලාගෙන ඉන්නවා එතනින් පසු රුසියාවේ ප්‍රතිචාරය කුමක්ද යන්න දැනුම් දෙන්නට. මේ හරහා ඔවුන් පෙන්නුම් කරන්නේ යම් ආකාරයකින් යුක්‍රේනය මෙම පේට්‍රියට් මිසයිල පද්ධතිය සමගින් ශක්තිමත් වුවහොත් රුසියාව එහි බටහිර මෙහෙයුම්කරුවන්ට සහ ඔවුන්ගේ ආයුධ සියල්ල වනසන්නට කටයුතු කරන බව එනම් යුද්ධය තවත් දරුණු වන බව. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ඊට අදාළ වුණු අනෙකුත් සංධානගත රාජ්‍යයන් මේ වෙද්දී මූල්‍යාධාර පුහුණු වීම ආයුධ සම්බන්ධ සහයෝගය මේ සියලු දේ යුක්‍රේන පරිපාලනයට ලබා දෙමින් සිටිනවා. ඒ නිසා මේ වෙන විට රුසියාව යුද්ධ කරමින් සිටින්නේ මුළු ලෝකයක රාජ්‍යයන් සමගින්. තනි රාජ්‍යයක් ලෙස රුසියාව බටහිර ඇතුළු අනෙකුත් සියලු රාජ්‍යයන් සමගයි මේ වන විට යුද්ධයට මුහුණ දෙමින් සිටින්නේ. මේ වන විට